ශ්‍රීලංකා කණ්ඩායම ඉන්දිය කණ්ඩායම අතර එක්දින තරගයක් තියෙනවා කියලා දැන් කිව්වොත් අපිට මතක් වෙන්නේ අපි මෑත කාලීනව ඉන්දියාව හමුවේ එක්දින තරගවල ලබාගත් පරාජයන්. සමහර රටවල් එක්ක ක්‍රීඩා කරද්දී අපිට දඟ පන්දු යවන්න යොදාගෙන ඔවුන් දමනය කරන්න පුළුවන් වගේම තවත් රටවල් දමනය කරන්න අපිට වේග පන්දු යවන්න යොදා ගන්න පුළුවන්. හැබැයි මෑත කාලේ ඉන්දියාව අපේ දඟ පන්දු යවන්න හමුවේ වගේම වේග පන්දු යවන්න හමුවේ සාර්ථකයි. අනිත් එක වර්තමාන ඉන්දිය කණ්ඩායම එක්ක අපි සෙල්ලම් කරද්දී ඉන්දියා දඟ පන්දු යවන්න වගේම වේග පන්දු යවන්නොත් අපේ ප්‍රතිකරුවන්ට ලොකු තර්ජනයක්. ඔය ටික කිව්වේ ඉන්දියාව එක්ක මෑත කාලීන ක්‍රිකට් අතීතය ගැන පොඩ්ඩක් මතක් කරන්න. කියන්නේ යන කතාව මීට වැඩිය හාත්පසින්ම වෙනස් එකක්. එක්දින තරඟවල ඉන්දියාව ලබාගත් දරුණුම් පරාජයන් ගැන කතා කරන්න හදන්නේ. ඉන්දියාව එක්දින තරඟවල ලබාගත් ලකුණු ප්‍රමාණයෙන් වැඩිම පන්දු ප්‍රමාණයක් ඉතුරු කරගෙන, ඒ කියන්නේ අඩුම පන්දු ගානකින් ලබාගත් අවස්ථා ගැන තමයි මේ කියන්න හදන්නේ. මේ අවුරුද්දේ මුල ඉන්දියාව නවසීලන්තයේ හැමිල්ටන් ක්‍රීඩාංගණයේදී දරුණු පරාජයක් ලැබුවා. මේ තරඟයේ ඉන්දියාව මුලින්ම පන්දුවට පහර දීලා ලකුණු 92කට දැවී යනවා. පිළිතුරින්ම ක්‍රීඩා කරන්නේ නවසීලන්ත කණ්ඩායම තමන්ගේ ඉලක්කයට යන්නේ පන්දු 14යි පන්දු 2කින්. ඒ කියන්නේ පන්දු 212ක් ඉතිරිව තියෙද්දි තමයි නවසීලන්තයේ තරඟේ දිනන්නේ. මේක තමයි ඉන්දියාවට ලබා දුන්නු ඉලක්කයක් අඩුම පන්දු ප්‍රමාණයකින් ප්‍රතිවාදී කණ්ඩායමක් හමාගිය අවස්ථාව. 2010 වසරේ ශ්‍රී ලංකා කණ්ඩායමත් ඉන්දියා කණ්ඩායමත් අතරේ දඹුල්ලේ තිබුණු එක්දින තරඟයක ඉන්දියාව ශ්‍රී ලංකාව හමුවේ ලකුණු 103කට දැවී යනවා. මේ ඉලක්කය හඹා යන ශ්‍රී ලංකාව වැය කරන්නේ පන්දු 15යි පන්දු 1ක් විතරයි. ඒ කියන්නේ පන්දු 50න් නැත්තම් පන්දු 300න් පන්දු 209ක් ඉතිරිව තියෙද්දි තමයි ශ්‍රී ලංකාව මේ ජයග්‍රහණය ලබාගන්නේ. මේක තමයි ඉන්දියාව දීපු ඉලක්කයක් අඩුම පන්දු ප්‍රමාණයකින් හඹාගිය දෙවෙනි අඩුම පන්දු ප්‍රමාණය. 2012 ශ්‍රී ලංකා කණ්ඩායමත් ඉන්දියා කණ්ඩායමත් අතරේ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ තියෙන එක්දින තරගයකදී ඉන්දියාව ශ්‍රී ලංකාව හමුවේ ලකුණු 138කට දැවී යනවා. ඉන්දියාව දීපු මේ ඉලක්කය හඹා යන ශ්‍රී ලංකාව වැය කරන්නේ පන්දු 19යි පන්දු 5ක් විතරයි. ඒ කියන්නේ පන්දු 181ක් ඉතිරිව තියෙද්දි තමයි ශ්‍රී ලංකාව ඒ අවස්ථාවේ ජයග්‍රහණය ලබාගන්නේ. මේ වර්තාවේ හතරවෙනි තැන තියෙන ශ්‍රී ලංකා කණ්ඩායමත් ඉන්දියා කණ්ඩායමත් අතරේ 2017 ධර්මශාලා ක්‍රීඩාංගණයේ තිබුණු එක්දින තරගයේ ඉන්දියාව ලබාගත් පරාජය. මේ තරගයේ ඉන්දියා කණ්ඩායම මුලින් පන්දුවට පහර දීලා ලකුණු 112කට දැවී යනවා. මේ ඉලක්කය හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම වැය කරන්නේ පන්දු 20යි පන්දු 4ක් විතරයි. ඒ කියන්නේ පන්දු 176ක් ඉතුරු තියෙද්දි තමයි මේ තරගය ශ්‍රී ලංකාව දිනන්නේ. ඉන්දියාව ලබාගත් දරුණු එක්දින පරාජයන් පහක් ගත්ත මෙතනින් හතරකටම අයිතිවාසිකම් තියෙන්නේ අපේ කණ්ඩායමට. මේ වර්තාව ඉදිරියේදීත් අපිට අලුත් කරන්න අවස්ථාව ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස අපිට තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු cricket ලංකාව වෙතින් ඔයාලට සුබ දවසක්.